ශ්‍රී ලංකා ස්වේජන් නිකාය අමරපුර මහා සග සභාවේ ශ්‍රී lanංකා ශ්වේජන් නිකාය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස සබුද්ධ පරනිර්වාණයෙන් තෙවන සියවසෙහි දමදිව එක්සේසත් කොට රාජ්‍යකර වු ශ්‍රීමත් ධර්මාශෝක නරේන්ද්‍රයන්ගේ කාලෙහි තීර්ථකය නැතුළවීමෙන් අවුල්වීගිය බුදුසසුන යථාතත්වයට පැමිණවීම සඳහා ත්‍රිපිටක දර පටිසම්බිදා ප්‍රාප්ත දහසක් රහතන් වහන්සේ සමග තුන්වන ධර්ම සංගායනා කලාවූ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අනාගතයේ බුදුසුන මැනවිට කොහහි පිහිටවන්නේ දැයි විමසන්නාහු, ප්‍රත්්‍යද්‍යයන්හි දිහිටන බව දැක ඒ ඒ රටවල බුදුසුන පිහිටවීම සඳහා, නව රටකට රහතන් වහන්සේලා යවූහ. මොගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ නියමය පරිදි, මිහිදුු මාහිමිියෝ, ඉට්ටිය උත්තිය සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේලා සිව්නම හා ශ්‍රී ලංකාවට වැඩමකොට මෙහි බුදුසසුන පිහිට වූහ සෝන උත්තර යන රහතන් වහන්සේ දෙනම මරම්ම දේශයේ කොටසක්වන ස්වර්ණභූමියයට වැඩමකොට එහි බුදුසසුන පිහිට වූහ ඒ පෙදසට රාමњ්්‍ය රට යයිද කියනු ලැබේ පහත බුරුමේ රාමණ්‍ය රට පිහිට වූ බුදුසසුන ක්‍රමයෙන් පිරිහෙන්නට විය. සම්බුද්ධ පරනිර්වාණය දෙදස් දෙසයක් කාලය ගත වනවිට එරට උපසම්පදාවක් ඇති ඇයි ස්ථීර වශයෙන් නොපිළිගතහැකි තත්ත්වය උදාවිය. ඒ කාලයේදී එහි ත්‍රිපිටක ධර්මයහි හා නානා සිිල්ප ශාස්ත්‍රයන්හි නිපුුණත්වය ඇති සාාසනෝදය කාමී, ්‍රද්ධා බුද්ධි සම්පන්න ප්‍රරාමාධිපති නම් ප්‍රජෙක්විය එතුමා සිය රටේ ශාසන පරිහානිය ගැන ඉමහත් සංවේගයට පැමිණ නැවතත් නිර්මල උපසම්පදාව සිය රටට පමුණවාගනු රෙසියෙන් ලෝතතු විමසනුයේ ශ්‍රී ලංකාවේ මහාවිහාර පරම්පරාවේ සංගයා අතර නිර්මල උපසම්පදාව පවත්නා බව අසා ලබාගෙන එනු පිණිස නැව් දෙකකට නංවා එරට භික්‍ෂූන් අසාලිස් නමක් ශ්‍රී ලංකාවට පිටත් කළේය. ඒ පිරිස එකල ජයවර්ධන පුරයේ විසූ බෝනක බාහු රජුගේ හා මහා සංගයාගේ අනුග්‍රහයින්. කල්්‍යාන නදයේ උදකෝක්ෂේප සීමාවකදී, මහාවිහාර පරම්පරාණු යාත, නිර්මල පැවිද්ධහා උපසම්පදාව ලබාගත්හ. ඒ භික්‍ෂන් සියරට පැමිණ කල්හි பிர්‍රාமாධපති රජතුමා உවහන්සේලා ලවා கல்්‍යනි ශீமாනමින් சீமாාවක් සම්මත කරවා. එහිදී එරට විසූ සියලுමு භික්‍ෂூන්ට මහාවිහාර පරම්පර அணியாත නිර්මල උපසම්පදාව ලබාදින එහි කලින් පිහිටි සෝනුත්තර සග පරම්පරාව කෙලවරවිය. මහාවිහාර පරම්පරාව පහළවිය. ශ්වේජින් නිකායේ ආරම්භය. බුරුමයට ගෙනගිය ඒ මහාවිහාර පරම්පරාවද ක්‍රමයෙන් පිරිහෙන්නටවිය. කල්යාමෙන් ඒ සඟපිරිසාතරද සතුන් යෙදූ රියවලින් ගමන් කරන්නා වූද සල්වල ගොන්කරත්ත තබාගෙන සිටින්නා වූද. නක්ෂක්ත්‍ර වැඩ යන්ත්‍රමන්ත්‍ර වැඩ වෙදකමාදියකොට මුදල් රැස්කරන්නා වූද. මුදල් පොලී කරන්නා වූද කුලදූෂණයෙන් ප්‍රත්්‍ය ලබන්නා වූද කුඩා සිකපද ගන්නයකට නොගෙන කායවාක් සංවරයෙන් තොරව හැසිරෙන්න්නා වූ අප්‍රසාධනීය වූ අලච්ජී, දුස්ීල භික්‍ෂූන් බෝවන්නට වූහ. ඒ නිසා ඉමහත් සංවේගයට පත් රාජරාබිදජ සද්ධම්ම වංස ධම්ම සේනාතිපති අතුලාධිපති සිරි පවර මහාදම්ම රාජාරාජගුරු මාහිමියන් වහන්සේ අලජ්චි දුස්සීල භික්ෂූන්ගෙන් ඇත්වී ඔවුන්හා ධර්මාමිස සම්බෝගයෙන් වැලකී සිික්‍ෂාකාමී භික්ෂු පිරිසක් ඇතිකරගෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වැඩවිසූහ. ඉහතකී නාමය ඒ හිමියන්ට රජතුමා විසින් පිරිනමන ලද ගරු නාමයයි. උන්වහන්සේට බාලකාලයේදී ගුරුන් විසින් තබන ලද නාමය ජාගර යනුයි. උන්වහන්සේ උපන්නේ ස්වේජින් නැමැති ගමහය වි උන්වහන්සේට ශ්වේජන් සෑඩෝ යන නාමයද කියති. උන්වහන්සේ බුරුම රටහි ප්‍රසිද්ධ ස්වේජින් සෑඩෝ යනනාමේනිි. ලක්දිව ප්‍රසිද්ධ උන්වහන්සේගේ ජාගර යන පාලිනාමයයි. උන්වහන්සේ වැඩවිසුයේ මෙන්්ඩුන් නැමැති රජුගේ කාලයේය. එතුමා පස්වන ධර්ම සංගායනාව කරවා ත්‍රිපිටක ධර්මය සුදුගල් පෝරුවල කොටවා තැබීම ආදී පින්කම් රාශියයක් කළ ශාසනෝදයකාමී ශවද්දා බුද්ධි සම්පන්න රජකි. සියරටහි භික්‍ෂූන් අතරින් අලජ්ජී දුස්සීලයන් ඉවත්කොට ශාසනය නගාසිටවීමේ අදහස එතුමාට තිබිණි. එතුමා ධර්ම විනය ආඥ්ඥා පනත යන නමින් ආඥා පනතක් නිකුත්කොට බුදු සසුනු පිරිසිුදු කිරීමට උත්සාහ කළේය ඒ බලාපොරොත්තු වූ තරමට සපල නොවින. ඒ රජතුමා කුමාරකාලයේ පටන් ජාගර මාහිමියන් හැඳින උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටියේය. එතුමා මණ්ඩලේ යන නමින් අභිනව නගරයක් තනවා එහි වෙසන කාලයේ කසේ හෝ ජාගරහිමියන් මණ්ඩලේ නගරයට පමුණුවා උන්වහන්සේ මුල්කරගෙන ක්‍රමයෙන් සියරටේ සාාසන සෝධනය කිරීමේ අදහසින් උන්වහන්සේ මණ්ඩලේ නගරයට වැඩම කරවා මණ්ඩලේ පර්වතයට උතුරධක් බාගේහි අභිනව සගාරාම පහක්ම ඉදිකරවා ඒවා පූජාකොට පිරිස් සහිත ජාගරහිමියන් වඩාහිදවාගත්තේ ජාගරහිමිියෝ වගන්ති විශ්සකින් යුක්ත ධර්ම අවවාද ලේඛනයක් පිළියල කර ඒ අනුව ඒ ආරාම පාලනය කළහ. උන්වහන්සේගේ පාලන ක්‍රමේ සුන්දරත්වය නිසා ඒ ආරාමයන්හි වෙසන භික්‍ෂූහු පරාප්ති ප්‍රතිපත්ති දෙකින්ම දියුණුුවන්නට වූහ. ජාගරහිමියන්ගේ පිරිසෙහි රාජගුරු උපාදිය ලැබූ භික්‍ෂූන් වහන්සේ එක් විසි නමක් වූහ ඒ දියුණුව දැක ජාගරහිමියන් කෙරෙහි පැහැදිී අන්‍ය විහාරයන් හි විසූ ඇතැම් භික්‍ෂූ හුද ජාගර හිමියන්ගේ ආරාමවල වාසයට පැමිණියහ. නොබෝ කලකින්ම ජාගරහිමියන්ගේ ආරාමවල වෙසෙන භික්‍ෂු පිරිස දහසකට අධික වූහ අලුත් නිකායක් ඇතිකිරීමේ අදහස මෙන්ඩුන් රජතුමා හෝ ජාගරහිමියන්ට හෝ ඒහිමියන්ගේ පිරිසට හෝ නොතිබිණ. එහෙත් කායවාක් සංවරය හා සිික්ෂා ගරුත්වයත් නිසා ජාගරහිමියන්ගේ පිරිස රටේ කැපී පෙනෙන පිරිසක් විය. එබැවින් රට වැසියෝ ස්වේජින් සෑඩෝ යන ජාගරහිමියන්ගේ නාමය අනුව ඒ පිරිසට ස්වේජින් නිකාය යැයි කියන්නට වූහ. මේ ස්වේජන් නිකාය යන නාමය ඇති වූ ආකාරයයි. ක්‍රමයෙන් ඒ නාමය රටේ පැතිරෙන්න්නටත් පිළිගැෙනෙන්නටත් විය. ස්වේජින් නිකායට නායක කෙනෙකු වශයෙන් රජු විසින් හෝ සංඝයා විසින් හෝ ජාගර හිමියන් පත්කරගෙන නොතිබිණ. එෙත් උන්වහන්සේ ස්වේජින් නිකායේ ගන සමුටාපක මහානායක වහන්සේ ලෙස රජුඇතුළු සැමදෙන විසින්ම පිළිගෙන තිබෙන උන්වහන්සේගේ ආඥඥාව ස්වේජින් නිකායක ස්ථවීර මධ්‍යම නවක සියළම භික්‍ෂූන් වහන්සේලා ඉතා ආදර ගෞරොවයෙන් පිළිගත්හ. ස්වේජින් නිකායේ ප්‍රධානදායකයා මන්්ඩුන් රජතුමාය නිකාා ඇතිවූයේද එතුමා විසින් කරවූ රජ මහා විහාරවලය. එබැවින් ඒ රාජකීය නිකායකි. ගන සමුට්ඨාපක ජාගර හිමිපාණන් වහන්සේගේ කාලයේ ස්වේජින් නිකාය නාම මාත්‍රයෙන් පැවතුනා මිස, නිකායක් වශයෙන් කමානුකූලව පිළියල වී නොතිබිෙන. උන්වහන්සේගේ අභාවයෙන් පසු න්වහසේ විසි ඇති කළ භික්ෂ පරම්පරාව ඉදිරියටත් උන්වහන්සේගේ කාලයහි මෙ පැවැත්වේ හැකිවීම සඳහා සංගයා විසින් නිකායේ මහානායක දූරයට විසුද්දාචාර දරාජයදපති පවර මහාදම්ම රාජාධී රාජගුරු මහා ස්තවීරයන් වහන්සේ පත්කර ගන්නා ලද න්වහන්සේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ උසස් දැනුම ඇැති මහා පණඩිවරයකි නො එෙක් ග්‍රන්ථයන් සම්පාධනය කළ මහා ගත්කරුවකි ඉංගවීසි යාආ්ඩුවෙන් අග්ග මහා පණ්ඩිත් උපාදයද ලැබුවකි උන්වහන්සේගේ කාලයේදී නිකායේ වෙනත් තනතුරු වලට ද සුදුසු මහතනුන් වහන්සේලාද පත්කොට නිකාය ක්‍රමාණුකූලව පිළියල කරන ලද්දේය ජාගර මාහිමියන්ට උන්වහන්සේගේ ධර්ම අවවාද ලිපියෙන් නිකාය පාලනය කරහැකි වුවද සෙස්සන්ටය නොකළ හැකි බැවින්. විසුද්දාචාර මාහිමියන් විසින් නිකායේ අන්‍ය මහතරවරුන්ගේ අනුමැති ඇතිව වගන්ති තිහක් ඇති නීතිමාලාවක් හෙවත් කතිකාවතක් පිළියල කරනලදී. දැනට ස්වේජින් නිකාය පාලනය වන්නේ ඒ කතිකාවත අනුවය ස්වේජින් නිකාය දියුණුුවී පැතිරගිය විසුද්ධචාර මහනා හිමියන්ගේ කාලයේය දැනට ඒ ශ්‍රී ලංකා සියම් යන දෙරටටද පැමිණ ඇත්තේය දැරට බුරුමේ ස්වේජින් නිකායහි පහළු ස්දහසක් පමණ ඇත්තාහ විහාරස්ථානදදහසක් පමණ ඇත්තේය දැනට මේ නිකායහි උපාධාරී බොෝ පන්ඩිත භික්ෂූහු ඇත්තාහ. බොරුමේහි කළ චට්ට ධර්ම සංගායනාවේ වැඩ බොහෝවක් කළේ ස්වේජින් නිකායක භික්ෂූන් විසිනි. ස්වේජින් නිකාය වනාහි බොහෝ පණ්ඩිතයන් බොහෝ උපාධිධාරීන් බොහෝ ගත්කරුවන් බොහෝ කර්මස්ථාන ආචාරවරයන් බොහෝ යෝගීන් බොහෝ ආරං්්‍යිකයන් බොහෝ දූතාංගධාරීන් තා වූ මහා නිකායකි භාවනාක්‍රම පිළිබඳ ග්‍රන්ත රාශයක් සම්පාධනය කලා වූද සතිපට්ටාන භාවනා ක්‍රමය ලෝක ව්‍යාප්ත කලා වූද මහා කර්මස්ථානාචාර්ය අගගමහා පණ්ඩිත මහාසී සයාඩෝ බද්ධන්ත සෝභන මහා ස්තවීරන් වහන්සේද ශවේජින් නිකායික මහතෙරනමකි ශ්‍රී ලංකාවට ස්වේජින් නිකායේ ආභාසය පැමිණීම ස්වේජින් නිකායේ ගන සමුට්ටාපක ජාගර මහනාහිමියෝ ක්‍රිස්තුවාශය එදදාස් අටසිය හැත්ත දෙකේදී සිද්ධස්ථාන වන්දනාව සඳහා භික්ෂූන් වහන්සේලා හතර නමක්හා දායකයන් හතර දෙනෙකුන්ද සමග ගල්ලෙන් ශ්‍රී ලංකාවට ගොඩ බටහ ගාලුපුර වැසි බෞද්ධයෝ ඒ අය අත්‍යාදරයෙන් පිළිගෙන සුදුසු පරිදිී ආගන්තුක සත්කාර කළෝය අමරපුර නිකායක භික්ෂූන් වහන්සේලාගේ හා ගීපින්වතුන්ගේ සහයෝගයෙන් දඩල්ලේ පිළියල වූ තාවකාලික ස්ථානයක ජාගර හිමියන් ඇතුළු පිරිස නැවතිී සිටියෝය ජාගරහිමියන් ශ්‍රී ලංකාවට පැමිණි පුවත ඇසූ බලපිටියේ මහා කප්පින වලව්යේ රාජපක්ෂ මුදලිතුමා එහි ගොස් ජාගරහිමියන්ට ආරාධනා කොට සිය වලවුවට වැඩම කරවා ගත්තේය. ඒ කාලයේ කොටස්තුනකට බිඳී තිබූ අමරපුර නිකාය ජාගරහිමියන්ගේ සහයෝගෙන් නැවත සමගිකිරීමට එතුමා අදහස් කළේය ජාගරහිමියෝ එහි වැඩවෙසමින් ලාංකිික භික්‍ෂූන් වහන්සේලාට හා දායක පින්වතුන්ට බොහෝ ධර්මානු ශාසනා කළහ. සංගයා සමග කිරීම සඳහා මුදලිතුමා විසින් ජාගරහිමියන්ගේ උපදෙස් පරිදි, උසස් උසස් අමරපුර නිකායක මහතරවරුන්ගේ අනුමැතියද ඇතිව අවිවාදයෙන් කාහටත් පිළිගත හැකිී පරිදි, උදකෝක්ෂේප සීමාවක්, මාදුගගෙහි කරවන ලදී. ජාගරහිමියන්ට ගෞරෝවයක් වශයෙන් ඒ සීමාවට ස්වේජන් සීමමා යන නම තබන ලදී. අදත් අමරපුර සද්ධම්මවංස නිකාඒ වාර්ෂි කුප සම්පදා උත්සවය පවත්වන්නේ එහිය. ජාගරහිමියන්ගේ මූලිකත්වෙන් එදදා අඩසිය හැත්ත දෙක වර්ශයෙහි අමරපුර නිකායේ උපසම්පදා උත්සවය පවත්වන ලදී. ඒ හිමියන්ගේ මූලිකත්වෙන් සිංහල කුලපුත්‍රයන් විසි අට දෙනෙකුන් පැවිදි කළහ. ශ්‍රී සද්ධර්මවංශ නිකායේ භික්‍ෂූන් වහන්සේලා විසින් ජාගර හිමියන්ට ගෞරව දැක්වී වශයෙන් උන්වහන්සේට සිරි සද්ධම්ම වන්සපාලයන ගරුුණාමය ප්‍රධානය කරනලදී. මෙසේ ජාගර මාහිමියෝ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට මහත් සේවයක් කරමින්. ශ්‍රී ලංකාවේ හත්මසක් වැඩසිට වන්දනාවද නිමකොට බුරුමයට පෙරලා වැඩම කළහ. එහි වැඩම කළ පසුත් උන්වහන්සේ අමරපුර නිකායක සංඝයාගේ යහපත පිණිස, ලංකා ශාසන විසුද්ධි කතා යන ශීර්ෂයෙන් දීර්ග ලිපියක් ද සකසා එවා වදාළහ. ජාගර හිමියන්ගේ පැමිණීම නිසා ශ්‍රී ලංකාවට ස්වේජින් නිකායේ ආභාසිය ලැබිණ. ශ්‍රී ලංකාවට ස්වේජින් නිකාය පැමිණීම. බොරුමරට රැන්ගොනුවර මහා දම්ම දීපකාරාමයට හා, කදවුඩුන් නුවර ශ්‍රීල් මහා මංගලාරාමයට ද අධිපති වූ, පහත බුරුමයේ ස්වේජන් නිකායෙහි මහනායක වූද රාජ පූජිත සගපීතෘුවරයකු වූ ශාසනාලංකාර සද්ධම්මාභි වන්ස සිරි පවර කවිදජ මහා දම්ම රාජාධි රාජගුරු මානාහිමියන්ගේ ශිෂෂ ගරු යු විනයාලංකාර බුරුම නාහිමියෝ තරුණ කාලයේදීම ධන්තධාතුූන් වහන්සේ ඇතුළු සිද්ධස්ථානයන් වන්දනාකිරීම සඳහා යු ජයන්ත නැමති බුරුම භික්ෂුවක් ද සමග ශ්‍රී ලංකාවට වැම කළහ. උහන්සේ පා ගමනින්ම වැඩම කරමින් சிද්ධஸ்ථානයன் வந்தனா කරමින්ந்த. தினගණන් නවති ඒ ඒ தැன்வල වත්ப்பிலிවෙ කරமிින්ந்த. அතரேன் பතர சொහொன்பிம்வல கலாෑவல නැவති භාවனාව எதிமிින්ந்த. ශ්‍රී லாංකාාව සචාරය කළහ රන්වැිමහාසෑයේ ප්‍රතිසංස්කරනය ආරම්භවී තිබූ කාලේය. උන්වහන්සේ අනුරාධපුරයේ නැවති හාර මසක්ම රුවන් මැලි මහා සෑයේ පස් ඉවත් කළහ. ඒ පිනෙන්දෝ උන්වහන්සේට මහා සෑයට ලක්ෂ ගණනක් අගනා චුඩාමානිික්‍ය පැළඳවීමේ භාග්‍යද ලැබින. උන්වහන්සේ මෙසේ කලක් ශ්‍රී ලංකාවේ සැරිසර ශ්‍රී පාදස්ථානය වන්දනාකොට බුරුමේට පෙරලා වැඩම කරනු රිසියෙන් රත්නපුර පානදුර මහමාර්ගේ වැඩම කරන්නාහු දෙතුන්දිනක් නැවතිී විඩා සංසිඳවාගෙන යාමේ අදහසින් කොළුපන කන්දට වැඩම කළහ. බොරුම භික්‍ෂූන් කිසිවිටක දැක නොතිබූ හොරණ පලාාත් වැසියෝ උන්වහන්සේ දක්නට වැල නොසිදී කන්දට එන්නට වූහ තරුණ කාලයේ දී උන්වහන්සේගේ සිරුර ඉතා සෝභනවිය මොහුණ ඉතා පැහැපත්විය ඇතැම් කාන්තාාවෝ උන්වහන්සේගේ මුහුණ ඇසිපිය නොහෙලා බලා සිටියහ ඇතැම් කාන්තාාවෝ උන්වහන්සේගේ මුහුණ වරින්වර නොක් පැහැගන්නේ යයිද ඇතැම් කාන්තාාවෝ උන්වහන්සේගේ මුහුණින් රැස්විහි දෙන්නේ යැයිද කීහ උවහසට ඒ කාලේ මිනිසුන් විවහාර කළේ තාපස හාමුදුරෝ කියාය. පැමිණෙන සැදහැවතුන්ට අනුකාම්පාවයෙන් උන්වහන්සේගේ ගමන් මදින් මද පමා කරන්නට සිදුවය. පැමිණෙන සැදැවත් වූ අටපිරිකරසා වෙනත් බොහෝ පරිෂ්කාරයන්ද ගෙනවුත් උන්වහන්සේට පිදූහ. ජනයාගේ පැමිණීම නවතින කාලයක් නොපෙනෙන බැවින් සිවමසකට පමණ පසු ලැබීතිබූ පරිෂ්කාර රාශිය සංඝයාට පූජා කොට උන්වහන්සේ කුළුපන කන්දෙන් නික්ම යන්නට සූදානම් වූහ. උන්වහන්සේ කෙරේ අතිශයෙන් ප්‍රසන්නව සිටී හොරණ පලාාතේ බෞද්ධයෝ උන්වහන්සේ කෙසේ හෝ මෙහිම රදවාගත යුතුය ඇසිතා වැලිගම්පිටියේ ඩLල් ගුණවර්ධන අපපු හාමි මහතා ඇතුළු දායක පිරිසක් විසින් පොකුණු විට හේනේ ගම වැලිගම්පිටිය මීමන කුළුපන කනේවල යන ගම්හය මැද මනරම් භූමිභාගයක්මලේයට ගෙන එය පවිත්‍රකොට තාවකාලික ආවාස තනා කුළුපන කන්දේ වැඩවිසූ බුරුමහිමි දෙනම ඒ භූමියයට වැඩමවා ගන්නා ලදහ. බුරුම නාහිමියන් කෙරේ පැහැදී ප්‍රවෘරජා අපේක්ෂකයෝ ද බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණියහ මේ කාලයේ බුරුම නායමියන්ගේ ආචාර්වරයුකු වූ රැන්ගුන්ුවර මහා දම්මදීපිකාරාමයේ ව ජීන නැමැති ස්ථවීරයන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ. උන්වහන්සේද පොකුණවිීට ශ්‍රී විනි්‍යාලංකාරාමයට වැඩම කරවා, එදදාස්කම සයහය ජනවාරි මස නමවැෙන දිනේහි. පැමිණ සිටි ප්‍රවෘරජා අපේක්ෂකයන් හත් විසි දෙනෙක් යු විනිාලංකාර, පුුරම නාහිමියන්ගේ ශිෂ්‍යයන් වශයෙන් පැවිදි බවට පමුණුවනු ලැබූහ. ඒ ශ්‍රී ලංකාවේ පළමුුවෙන්ම පැවිදි කරනු ලැබූ ස්වේජින් නිකායික පිරිසය. පොකුණුවීට ඇති වූ ඒ අභිනව ආරාමභූමියෙහි ධර්මශාලා විහාර ආවාසාධිය වහවහා කොට නිමවා, එද්දාස්නමසිය හත ජනවාර විස්සදිනයහි එය, විනියාලංකාර බුරුම නාහිමියන් ප්‍රමුඛ මහා සංගරත්නය විශයහි සංගෙක වශයෙන් පූජා කරන ලද්දේය. ඒ භූමියයට ශ්‍රී විනයාලංකාරාමය යන නම තබන ලද්දේය. ඒ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රථම ස්වේජින් නිකායික සංගාරාමයයි. එවකට ශ්‍රී ලංකාවේ විසු සුපප්‍රසිද්ධ පඬිවරයකු වන ලක්මිනි පහන යන පුවත්පතිහි කතෘුවරයා වූ ඇම් ධර්මරත්න මහතාද ඒ විහාරස්ථානයේ දායකයකි. ප්‍රථම සීමා සම්මුතිය. ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකායක භික්ෂූ මහන්සේලාට විහාරයක් ඇතිවුවද විනය කර්ම කිරීමට සීමාවක් නොතිබීම බලවත් පාඩුවක් විය. මේ කාලයේදී ගුණාබිධාන මහා ස්තවීරයන් වහන්සේ ප්‍රමුඛ විංශතිවර්ගික සංගපිරිසක් ධටාධාතු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට වැඩම කළහ. පොකුණුවිටශ්වී විනි්‍යාලංකාරාමයේ දායක පිරිස උන්වහන්සේලාට සීමමා බන්ධනය සඳහා ආරාධනා කළහ. සාාස නෝදය කාමී වූ ඒ සුපේසල සිික්‍ෂාකාමී ස්වේජන නිකායක සඟපිරිස, ඒ ඇරියුම රුණාවෙන් පිළිගෙන පොකුණුවීට ශ්වී විනයාලංකා රාමයට වැඩවදාරා එද්දශනවසය හත පෙබරවාරි මස හත්මනි ගුරුදින ත්‍රිවිධ සම්පත්තියෙන් යුක්ත වූ ඒකා දස විපත්තියන්ගෙන් මෙදනා වූ සුපේශල සික්ෂාකාමී භික්ෂූන්ට විෙනයකර්ම කිරීමට යෝග්‍ය වූ සුපරි සුද්ධ සීමාවක් සම්මත කළ है ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකායක සංගයා විසින්ම සම්මත කළ ප්‍රථම බද්ධ සීමාවය. එයට සම්මත කළ සංගයා විසින්ම බ්‍රහ්ම වංශික ශාසනමූල විසුද්ධි සීීමමා යන නාමය තබනලද්දේය. මේ සීමමා බන්ධනයෙන් ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකාය මුල් බැසගත්තේ යැයි කියයුතුය. මේ සීමමාබන්ධනයට ධර්මරත්න පණිතුමාද ඉතා ඕනාකමින් සහයෝගය දුන්නේය මේ සීමා බන්ධනය ගැන ධර්මරත්ම පණිතුමා විසින් එද්දා සමසය හත පෙවරවාරි විසතුන දින ලක්්මිණී පහන පත්ෙහි දීර්ග ලිපියක්ද පල කර තිබින පොකුණු විට සාමනේර පිරිස බුරුමරට යැවීම. බුරුමරට කොම්දුඩන් නුවර ශ්‍රී මහා මංගලාරාමේ අනුනායකඌ වායාම නැමති මහා ස්ථවීරයන් වහන්සේ එද්දා ස්නොමසිය හත අග කොටසේදී. ධටාධාතු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට වැඩම කළහ. එවකට පොකුණුවිට විසූ සාමනේර පිරිස ඒ තෙරුන්වහන්සේගේ මාර්ගයෙන් ඒ ආරාමයට අධිපති වූද, පහත බුරුමේ ස්වේජි නිකායේ මහනායක වූද කොළඹ දෙමටකොට මහා විසුද්ධාරාමය වැඩසිටි පූර්වාචාර්ය අරංගල සිරිදම්ම හිමිපාණන් වහන්සේගේ උපාද්‍යාය වූද ශාසනාලංකාර සද්ධම්මාභි වංස, සිරි පවර කවිදජ මහාදම්ම රාජාධ රාජගුරු හිමියන් වෙත වැඩදුර උගෙනීම පිණිස උසස් අධ්‍යාපනය ලබනු පිණිස. ධර්මලත්න පනිිදුමා ඇතුළු පොකුණවිීට දායක පිරිස්සව විසින් අත්සන් තබනලද පාලි භාසාමය සන්දේශයක් ද බොරුම රටට යවනලද මෙය ලියනලද අපිද ඒ පිරිසේ කෙනෙකුන් වෙමු කොළඹ දෙමටකොඩ මහා විසුද්ධාරාමය. දෙමටකොට මහා විසුද්ධාරාම අධිපතිව වැඩවිසූ ගරු ආචාර අරංගල සිරිදම්ම මාහිමියන් වහන්සේ කාලයේේ ශ්‍රී ංකා රාමාණ්‍ය නිකාය පැවිදිව පසුකාලයේදී බුරුමේයට වැඩම කොට එවකට රැන්ගොන්නුවර මහා දම්ම දීපිකාරාමේ වැඩවිසූ පහත බුරුමේ ස්වේජි නිකායේ මහනාහිමියන් වන ශාසනාලංකාර සද්ධම්මාභිවන්ස සිරි පවර කවිදජ මහා ධම්බරාජාධ රාජිගුරු මහනාහිමියන් උපාධ්‍යායකොට උපසම්පදාව ලබා කළක් ප්‍රගුණ කටයුතු ගෙනය ග්‍රන්ථයන් ප්‍රගුණකොට උගනීමද කොට වැඩිදුර ඉගනීම පිණිස. උසස් අධ්‍යාපනයක් ලබනු පිණිස බුරුමරට මැන්ඩලේ නුවර ස්වේජින් නිකායේ මූලස්ථානය වන මහා විසුද්ධාරාමයට වැඩමකොට එහි වැඩවෙසන විසුද්දාචාර කවිදජ රාජාධිපති සිරි පවර, මහා දම්ව රාජාද රාජගුරු, ස්වේජ නිකායික මහනාහිමියන් වෙතිින් හා, වෙනත් පණ්ඩිත ස්තවීරන් වහන්සේලා වෙතිින්ද ධර්ම ශාස්ත්‍රෝධ ග්‍රහණය කොට එරට රජයමගින් පවත්වන විභාගවලින් සමර්තව එරට ප්‍රසිද්ධ පනිිවරය වූහ. උන්වහන්සේ විසින් ස්වේජි නිකායේ මහනායක විසුද්දාචාර හිමියන්ගේ චරිතය ගාථාවලින් සම්පාධනය කළහ. එයින් උන්වහන්සේගේ කීර්තිය වඩාත් පැතිරගියේය ඔකුුණු ටින් බුරුමයට යවනලද පිසට අයත් කිඳෙල්ලේ පිටියේ විනය විසුද්දි කබැල්ලෑ ගොඩ අග්ග දම්මාලංකාර යන දෙනම, බුරුමේදී සිරිදම් හිමියන් හා එක්ව විසූහ. බුරුමයේදීම පැවිද්ධහා උපසම්පදාවලත් ගාල්ලේ ඉන්දා සබ යන භික්‍ෂූන් වහන්සේද සිරිදම් හිමියන් හා එක්ව විසූහ. සිරිදම් හිමියන් වහන්සේ, ම බොහෝ භික්‍ෂූන් වහන්සේලාට ආචාර්වරයකු වසෙන් සේවය කරමින් වැඩවෙසන කල්හි ශ්‍රී ලංකාවෙන් ලද ආරාධනාව කනුව තමන් වහන්සේගේ ජන්මභූමයටත් සේවයක් කිරීම අදහසින්. තමන් වහන්සේ විසූ අතවැසි සිංහල භික්ෂූන් වහන්සේලා තනමද සමග ශ්‍රී ලංකාවට වැඩම කළහ. රත්නපුර ප්‍රදේශය විහාරස්ථානයක වැඩවෙසමින් කරගෙන ගිය වැඩපිළි වෙල උන්වහන්සේගේ සතුරට හේතු නොවීමෙන් උන්වහන්සේ නැවතත් බුරුමයට වැඩම කරන්නට සිදුවහ උන්වහන්සේ ඒ විහාරස්ථානයෙන් බැහැරව බුරුමේයට වැඩමකිරීමේ අදහසින් කොළඹ බලා වැඩම කරන්න හු තමන් වහන්සේගේ අත වැසි තෙනමත් සමඟ පොකුණුවිටශ්වී විනි්‍යලංකාරාමයට පැමිණ එහිද මද කලක් වැඩ සිටිය है සිරිදම් හිමියන්ගේ අදහස බුරුමේයට වැඩමකිරීම වුවද උන්වහන්සේගේ අතම අත වැසි තෙනමගේ අදහස වූයේ සිරිදම් හිමියන් කෙසේ හෝ ශී ලංකාවේ රදවා ගැනීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේලාට වැඩවිසීමට කොළඹ මාලිගාවත්තේ තාවකාලික ස්ථානයක් පිළියලවිය. ඒ කාලේ පොකුණුවට විසු වැලිගම්පිටියේ සද්ධම්වරන්සි, රේරුකානය අයියඥාන යන දෙනම සිරිදම්ම හිමියන්ට එකතු වූහ. උඩුවේ විමලරන්සි නාහිමියන් පැවදිවීම සඳහා සිරිදම් හිමියන් වෙත යැවූයේ ද පොකුණුවිට භික්‍ෂූන් වහන්සේලා විසින්මය. ඒ කාලයේ සිරිදම් හිමියන්ට සහයෝගදීමට සිටියේ පොකුණු විට පිරිසය. ඒ අයගේ සහයෝගයේ නොලැබිණිනම් සිරිදම් හිමියෝ ශ්‍රී ලංකාවේ වාසය නොකරන්නාහ. සිරිදම් හිමියන් කෙරෙහි බොහෝජනයා පැහැදුුනහ. එයින් මාලිගාාවත්තේ මහා විසුද්ධාරාමය ඇතිවිය. දැනට දෙමටකොටට සංක්‍රමණය වී ඇත්තේ මාලිගාවත්තේ තිබූ මහා විසුද්ධාරාමයමය. සිරිදම් හිමියෝ එහි වැසමින් උගත් සිල්වත් ගුණවත් ශිෂ්‍ය පිරිෂක් තැනූහ. ශ්‍රී ලංකා ස්වේජන් නිකායේ පළමුවන මහානායක දූරය දැරූ උඩුවේ විමලරන්සි හිමියන් හා දෙවෙනුවර මහානායක දූරය දැරු ආචාරය දෙවිනුවර ඥාණවාස හිමියෝද සිරිදම් හිමියන්ගේ ශිෂ්‍යයෝය ඒ කාලේ ශ්‍රී ලංකා ස්වේජි නිකායේ මෝලස්ථානය වශයෙන් සැලකුණේ දෙමටකොට මහා විසුද්ධාරාමයය ආචාර සිරිදම් මහාස්තවීරන් වහන්සේ නිසා ශී ලංකා ස්වේජින් නිකාය ශ්‍රීලංකාවයේ බැබලින රංගල සිරිදම්ම මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යාන ශිෂ්‍යයෝ බොහෝ දෙනකි. උන්වහන්සේලා නිසා ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකායට අයත් විහාරස්ථාන බොහෝ ගණනක් ඇතිවිය. ප්‍රධාන කර්මස්ථානනාචාර්ය කහපිටියේ සුමතිපාල නාහිමියෝ. කහපිටියේ සුමතිපාල නාහිමියෝ එද්දස් නමසිය හතේදී මහ උඩුවේ ශ්‍රී සුනන්ධාරාමයේදී පැවිදිව වසක් පමණ කල් මෙහිදී මූලික අධ්‍යාපනය ලබා ත්‍රිපිටක ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබනු පිණිස එද්දා ස්ටමසය දාතුනේදී බුරුම රටට වැඩම කළහ. එහිදී ඇසුරු කරනු ලැබු සුපේසල සිික්‍ෂාකාමේ තෙරුන් වහන්සේලා කෙරෙන් පැහැදුනා වු උන්වහන්සේ මණඩල නුවරදී සුදම්ම මහා සංග සභාවේ ලේකක අග්ගමහා පණ්ඩිතවායාම මහා ස්තවීරයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා සුදම්ම මහා සංග සභාවේ සභාපති සංජෝ සයිඩෝ මහා ඉස්සවීරන් වහන්සේගේ උපාදධ්‍යාත්වෙන් නිර්මල උපසම්පදාව ලබා හත්වසක් පමණෙහි වැඩ ත්‍රපිටක ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා එදදාස් නම්සේ දහනමය වර්ෂයේදී ලක්දිවට පිරලා පැමිණ නැවත එද්දාස් නමසේ පනස් පහ වර්ෂයයේ බුරුමේ ශෂ්ට මහා සංගානාව පවත්වන කාලේ එහි වැඩමකොට. ධර්ම සංගානාවටද සහභාගී වී, රැන්ගු නුවර සාාසන්නෛතසා නැමැති භාවනා මධ්‍යස්ථානයට එළඹ මහා කර්මස්ථානආචාරය අග්ගමහා පණ්ඩිත බද්ධන්ද සෝභන මහාස්තවරයන් වහන්සේ වෙතින්. සතිපට්ඨාන භාවනා මාර්ගය පුහුණු කර. කර්මස්ථාන ආචාර්යව ්‍රී ලංකාවට වැඩමකොට දැනට කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයහි වැඩවෙසිමින් ගිහි පැවදි සැදැවතුන්ට භාවනාව පුහුණු කරවමින් සම්බුද්ධ සසුන බබලවමින් වැඩසිටින්නහ. උන්වහන්සේ විසින් පැවැදි කරන ලද ශිෂ්‍යයෝ දැනට හතලිස් නමක් පමණ ඇත්තා. උන්වහන්සේගේ පාලනයෙන් පවත්නා විහාරස්ථාන භාවනා මධ්‍යස්ථාන බොහෝගරනක් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ඇත්තේය. මන්වහන්සේගේ භාවනා පුහුණු කරගත් ගිහි පැවදි ශිෂ්‍යයන් දහස් කරනක් මෙරට හා පිටරටවල ඇත්තා. ශ්‍රී ලංකා ස්වේජින් නිකාය වනහි සියක් නමක් පමණ භික්‍ෂූන් වහන්සේලා ඇති පන්තිසක් පමණ විහාරස්ථාන ඇති කුඩා නිකායකි එෙත් බොහෝ කර්මස්ථාන ආචාරවරය නැති භාවනාපූුණුකරවනස්ථාන බොහෝ ඇති ධර්මධරය නැති ලේඛකය නැති මේ නිකායින් සියම් අමරපුර රාමණ්්‍ය යන නිකායත්‍රයේ බොහෝ භික්ෂූණ වහන්සේලාට හා බෞද්ධ ජනතාවට ඉමහත් සේවයක් සිදුවන බව කිය යුතුය චිරං තිප්තතුලෝ කස්මිින් සම්මා සම්බුද්ධ සාාසනාම් ්‍රri ලංකා ස්වஜි නිකාය මහනායක ரேருකානේ චන්දමවල මහා ස්තවීරයන් වහන්සේ විසින් ලියනලදී